පාතාලයම හෙල්ලු සුපිරි මෙහෙම කරපු හැටිගෙනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මදුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයන් 23 දෙනෙක්, ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙක් ඩුබායි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකි වී තිබෙනවා. ඒ වගේම මාකඳුරේ මදුෂ් විසින් සිය පුතුණුවන්ගේ උපන්දිනය සැමරීම සඳහා මෙම සාදය සංවිධානය කර තිබූ බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාවෙන් පැනගොස් සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් හට ඔහු විසින් ආරාධනා කර තිබූ බවත් වාර්තා වෙනවා. කොහොමහරි මදුෂ්ගේ මෙම සාදය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත තොරතුරු ලැබීමත් සමග මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව ඊයේ හෙවත් පෙබ්‍රවාරි 4 වෙනිදා රාත්‍රියේ ඩුබායි හෝටලයේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කර තිබූ කොටසක මෙම සාදය පැවැත්වීමෙන් තිබියදී ශ්‍රී ලංකා ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ විසින් වටලා තිබූ අතර එහි සිටි මාකඳුරේ මදුෂ් සහ පාතාල නායකින් වන කිසෙල්වත්ත දිනුක්, කණිචපාණි ඉම්රාන්, අංගොඩ චූටි ඇතුළු අපරාධකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මෙම මෙහෙයුම සිදු වූ අවස්ථාව වන විට සාදයට සහභාගී වීමට පැමිණෙමින් සිටි තවත් ප්‍රබල පාතාල නායකින් 2 දෙනෙක් හෝටලය තුළ සිටි අනෙක් පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව දැනගත් විගස ඔවුන් එම ස්ථානයෙන් පැනගොස් ඇති බවත් වාර්තා වෙනවා. කොහොමහරි මෙලෙස පැනගිය එක් පාතාල නායකයෙක් වන්නේ කොස්කොඩ සුජී බවයි වාර්තා වෙන්නේ. කොහොමහරි මෙම පිරිස සමග සිටි මෙරට ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරා සහ ටෙලිනාට්‍ය නළුවෙක්ද එම විශේ෷ ඒකකය විසින් සිය අත්අඩංගුවටගෙන තියෙනවා. ඒ වගේම අමල් පෙරේරා සහ මෙම පාතාල නායකින් සමග ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස සන්තකයේ තිබී හෙරෝයින් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යද සොයාගෙන ඇති අතර දැනට මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දෙරටේ බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. හොඳයි ඉතින්, කොහොමහරි ලංකාව පාතාලයේ රජා හෙවත් ගොඩ් ෆාදර්ව අල්ලගත්තු එක සහ මේ වගේ පුද්ගලයන්ට දෙන්න ඕන දඬුවම ගැන ඔයාලගෙත් අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.